අදරින් සදරින් පිළිගන්නවා අදත් ඔන්ලයින් ස්ටුඩියෝ එකට. අද අපි කතා කරන්නේ ආයිඩියා මාට්ස් ඇප් හදන අපේ ටියුටෝරියල් එකේ තුන්වෙනි ටියුටෝරියල් එක විදිහට ඇලර්ට් ඇප් එකක් හදාගන්නේ කොහොමද කියලා. එහෙනම් වැඩේ පටන් ගමු. අපි අද කතා කරන්නේ ඇලර්ට් ඇප් එක ගැන. තමයි ඇලර්ට් ඇප් එක කියලා කියන්නේ ඔයාට මේක ඇලර්ට් ඇප් එකේ වාචිකව නෝමල් දන්නවා ඇති news alert app තියෙනවා. ඒ වගේ app එකක්. ඒ කියන්නේ අපි කලින් කතා කළ service apple දිනුනේ schedule කළ messages වන්න පුළුවන් වුණා. alert app එකේදී මේ message තමයි මේ alert app එකේදී ඔයාට දැන් හිතන දැන් message එකක් දාන්න ඕනේ කියලා මගේ subscribers ලන්ට දැන් message කරන්න පුළුවන්. මේ alert app එක කියන්නේ සාමාන්‍ය හැමෝටම පාවිච්චි කරන්න පුළුවන් දෙයක්, ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන් දෙයක්. මම හිතන්නේ ගොඩක් වාසිදායක ක්‍රමයක් වීම alert app එක කියන එක. එහෙනම් බලමු හොඳට ඒක කරන්න කියලා. කලින් ඉදෙමයි මේ ඇලර්ට් එකට ගියා. මම අද ඇලර්ට් ඇප් එකේදී බලාපොරොත්තු වෙනවා මගේ අවල හැමෝටම ගොඩක් වාසිනත් එක්කම මේ මගේ ඇලර්ට් ඇප් එක මම හදනවා ඔරිජිනල් ඇප් එකක් විතර. ඒ කියන්නේ මේ මම ඇලර්ට් ඇප් එක හදන්නේ ඔන්ලයින් හෙල්ප් ස්ටුඩියෝ එකේ මොනවාන වීඩියෝස් දාපු ගාම්ම ඔයාලන්ට ඇලර්ට් එකක් ඇවිල්ලා ඔයාලන්ට ටග් ගාලා මගේ වීඩියෝ එක බලන්න පුළුවන් වෙන අවශ්‍ය කරන ලින්ක් එක හැමදේම ලබා ගන්න පුළුවන් විදිහට මම මේ පාර ඇලර්ට් එකක් හදන්නේ. ඒ කියන්නේ මම හදන්නේ මේ පාර ඔරිජිනල් ඇප් එකක් විදිහටම තමයි. හරි. දැන් දනවා කරන දේ කීවර්ඩ් වලට ගියා. මෙතන අපි සිලෙක්ට් කරමු. මේක සිලෙක්ට් කරනවා. මෙතන කීවර්ඩ් එකක් කියලානවා. මම දලමු ඉන්ලයින් හෙල්ප් ස්ටුඩියෝ. බලමු අපිට OHS කියන එක ගන්න පුළුවන්ද කියලා. ඒ වචනේ හා පුළුවන් වුණා. හරි. ඒකෙම ඕකේ එක දීලා ආයිත් කීවර්ඩ් ගියා හච් එකට. මෙතනින් ආයිත් මම අර නම්බරේ බදිනවා නෙගට් ඕ එච් එස් නා ඇඩ් කරා. හරි. කීවර්ඩ් දෙක. හරි. මගේ එක්ස්පෑන්ඩර්ස් එකක් අහනවා නෑ, ඩිස්ක්‍රිප්ෂන් එකක් අහනවා. ඩිස්ක්‍රිප්ෂන් එක නම් then you can easily get the message when the online help studio YouTube channel upload video. හරි. මෙතනත් මම මේකත් yes දෙන්නම්. ඊපස්සේ මේක ප්‍රශ්නයක් නැති වෙනවා කියලා හිතනවා. මෙතන මම ඊට පස්සේ advanced configuration යනවා. රෙස්පොන්ස් කලින් වගේ තමයි. මම මේක මම කියවනේ මම මේක හදාගන්න එක නෙවෙයි. ඔයගොල්ලන්ට සමහර පාවිච්චි කරන්න පුළුවන් විදිහට කියලා එක්සම් මේක මම කරවන්න. රෙස්පොන්ස් මැසේජ් එක විදිහට මම මේක සබ්ස්ක්‍රයිබර්ස්ට යූස් කරන්නේ. අදන්න මම මෙතන thank you keeping touch online help studio. මෙතන මන් දෙන්නම් thank you කියලා දෙන්න. thank you come again. හරි. මම කැමති මේක දෙන්න subscribers ලන්ට මාසෙටම package එකක් විදිහට දෙන්න කැමති. සම මේක දැම්මා කලින් දින තමයි දීලා තමන් දෙනවා next කියලා. අමතර ප්‍රශ්නයක් ආව මත මගේ නම අපි දිනු on help කියලා ගහලා වුණා. වැඩේ හරියට වැඩේ හරියි. දැන් මට තියෙන මම කරත් දේවල් ටික හරි වැරදි කියලා අසර බලන්න. on help
කීවර්ඩ් එක මාරු වෙලා නැහැ නේද? හරි කොහෙන්ද? මෙතනෝ create keyword කීවර්ඩ් එක මාරු කරන්නේ නැහැ. ohs not ohs වැඩි හරිය ohs ohs help keep in touch monthly card confirm කරමු. Application creation is successfully sent to the administrator approval. Hari. Then mam metana gihilla use my application menu to manage your application madana. Hari. Me thiyenne mage app ekak enna on enna thiyen eka. Meka view karanawa. Metana settings ekata gata passe thunama total number of registration users. Ekenne දැන් මගේ විදියට නම් මම මේ ඇප් එක යූස් කරන්නේ මගේ YouTube channel එකට. ඒ කියන්නේ මම බලාපොරොත්තු වෙනවා subscribers ලා 500 පහුනට පස්සේ ඔයාලන්ට YouTube idea mart හැරුණට පස්සේ වෙනත් අපි හැමෝන්ටම විශ්වාස කරලා පාවිච්චි කරන්න පුළුවන්. ඇයිසරක් කියන්නේ මම? අපි හැමෝන්ටම විශ්වාස කරලා පාවිච්චි කරන්න පුළුවන් විදිහේ online money ක්‍රම කීපයක් යදෙන බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ තමයි මම මේ අලුත් මගේ අලුත් අයිඩියා එක මේ පාවිච්චි කරන්නේ. ඉනිසරෙන් ඔයාලත් කැමති නම් දැනගන්න මගෙන් ඉස්සරහට වෙන දේවල් ටික දැනගන්න කැමති නම් අනිවාර්යයෙන්ම කරන් තියෙන මෙච්චරද මගේ විදිහට නම් කරන් තියෙන දැන් මගේ channel එකේ දේවල් ඉක්මනට දැනගන්න ඕන කරන්න ඕන. ඔයා dialogue එකක් use කෙනෙක් නම් ඔයාට කරන් තියෙන reach කියලා ohs කියලා type කරලා send කරන්න ඕන 77 බිඳු තුන. reach user කෙනෙක් නම් ඔයාට කරන් තියෙන්නේ reach කියලා reg කියලා ohs කියලා type කරලා සෙන්ඩ් කරන ඕන 77.3ට. මම මේ සර්විස් එක පටන් ගත්තේ එක හේතුවක් තමයි. ඒකට අර සාමාන්‍ය හැමෝම කැමති වීඩියෝයක් දාපු ගමන් බලන්න. ඒක වීඩියෝයක් දාපු ගමන් එක බලන්නම් එක්ක අපිට කරන්න වෙන්නේ YouTube එකේ notification on කරලා තියන්න වෙනවා. ඉතින් මං හිතන්නේ එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාලට news alert එක වගේ මගේ channel එකට වීඩියෝයක් upload වෙනකොට alert එකක් එන්න race එකල් තිබ්බොත් එහෙම මම වීඩියෝ එක දාපු සනින්ම ඔයාට වීඩියෝ එක බලලා tag ගාලා ඒ මං කියන විදියට ගිහිල්ලා තමන්ගේ YouTube channel එකට YouTube channel එක update කරගන්න පුළුවන්. මං ඉස්සරහට කියා දෙන online money tips ක්‍රමත් එක්ක ඔයාට පුළුවන් ඒ අනිත්‍යයට කලින් තමන් ඉක්මනට මේ වැඩේ කළා තමන්ට අවශ්‍ය කරන ගතමන්ට් එක ලබා ගන්න නැත්නම් තමන්ට අවශ්‍ය කරන cash එක ලබා ගන්න පුළුවන් වේවි. මං හිතනවා මගෙන් 3-4 දෙන මේක ඉල්ලපු නිසා තමයි මම මේ service එක පටන් ගත්තේ. මං හිතනවා ඒක හැමෝටම වාසියක්, ලේසි දෙයක්, පහසු දෙයක් වේවි කියලා. එහෙනම් මේ ටියුටෝරියල් එකත් එක්කම idea mart ගැන අපිට يعني idea mart ගැන codes ගැන මුකුත්ම දන්නේ නැති කෙනෙක්ට කරන්න පුළුවන් ටියුටෝරියල් එක ඉවර වෙනවා. idea marts ගැන වඩා idea එකක් තියෙනවා නේද? idea marts සම්බන්ධ කෙනෙක්ට idea marts සම්බන්ධ කෙනෙක්ව දැනවල් يعني codes ගැන වඩා දැනුවත් තියෙනම නම් idea mart එක ලොකු වැඩක් කරන්න පුළුවන්. ඒ කියන්නේ වඩා code එකම developer කෙනෙක් විදියට ගිහිල්ලා පාවිච්චි කරලා ලොකුයක් ගන්න පුළුවන්. කීප දෙනෙක් හල් තිබ්බ මගෙන් කොහමද idea mart වලින් chat app එකක් හදාගන්නේ කොහොමද කියලා. ඒ chat app එක හදන්න කවදාවත් අපිට template එකක් එන්නේ නැහැ. ඒක අපිට ඕනම් හැම කරන්න පුළුවන් fee වගේ line එකකට ගිහිල්ලා මට chat app එකක් හදන්න ඕනේ කියලා $5 $7 වගේ ගාණක් දීලා chat app එකක් හදවා ගන්න පුළුවන් code type කරගෙන ඉවරලා. එහෙම නැතුව template එකක් කොහොමවත් ඇවිල්ලා නැහැ. මේක chat app කියලා template එකක් කොහොමවත් ඇත්තේ නැහැ. ඒ නිසා chat app එකක් හදන කවර බලාපොරොත්තුවක් තියෙනවා නම් යාට සිද්ධ වෙනවා තමන්ටම කියලා code use කරලා chat app එකක් හදාගන්න. නැත්නම් fiber වගේ මොකක්ද කියන්නේ online ක්‍රමයකට ගිහින් ඉවරලා වෙන කෙනෙක් ලව්වා. සමහර ඉන්දියාවයි තමයි අපිට හොඳ apps හදලා දෙන කට්ටියකට ඉන්නේ කෙනෙක්. අඩු මුදලකට අපිට app එකක් හදාගන්න ඕන සාමාන්‍ය අපිට ඉන්දියාවයි තමයි පාවිච්චි කරන්න වෙන්නේ. ඒ වගේ කෙනෙක් පාවිච්චි කරලා තමන්ට chat app එකක් හදාගෙන ඒක idea mart එකට register කරගන්න පුළුවන්. මම හිතනවා මේ අපේ idea mart tutorial එකේ මේ basic tutorial එක කතා කරේ මෙතනින් එහාට idea mart ගැන කතා කරලා අපිට කතා කරන්න තියෙන idea mart එකේ android app එකක් ගැන තමයි කතා කරන්න තින්නේ. අපි idea mart apps ගැන කියන එක නේ idea mart ඉන්නේ කරන්න පුළුවන් sms apps ගැන tutorial එක මෙතනින් ඉවර වෙනවා. අපි ඊළඟ කතා කරමු idea mart android app එකක් හදාගන්නේ කොහොමද කියලා. එහෙනම් අදට අපි සමග ගන්නවා මේ හැමදේම දැනගන්න ඕන නම් ඔයාලට කරන් තියෙන එක දෙයයි. ඒ දෙන්නේ අපේ online help studio channel එකට subscribe කරන් ගන්න. ඔයාට subscribe කරලා notification එක එන්නත් කලින්ම ඉක්මනටම මේ දේම දැනගන්න ඕන කරන් තියෙන එක දෙයයි. දැන් ඔයාලා දන්නවා කරන්න මොකක්ද කියලා. කරන්න තියෙන්නේ ඔයාලා යන්න
डायलॉग फोन ऐसे नंबर करने तीन रिच के ला टाइप करा हिस्सा तिब्बा ओ एच एस के ला टाइप करा हथ हथ ऐसे नंबर सेंड करने हच्ची उसे के नंबर करने तीन ने आर ए जी का टाइप करा ओ एच एस के ला ली टाइप करा हिस्सा तिब्बा इधर बस से हथ हथ ऐसे नंबर सेंड करने तरह दिए ने मैं देवल करने नंग मैं मधे में करने नंग और मासे के अंत है कितना वैर इन्हें मांगे दरने और पहुंचेंग लेसे हाँ अपने चैनल का तकम सरल दिन में पुलवा इन्हें सब्सक्राइबर्स का पांच से पौना डर पास से मांग किया दरना उल्टा उधर तक में आटा इग्मन इग्मन माना डोला है तब हाँ डोला सी एक और क्या ना पहुंचेंग ඉතින් ඉස්සරහට දැනගන්න මේ හැමදේම දැනගන්න කරන්න දෙයක් දෙයයි channel එක subscribe කරගමු අපි තවලුත් දේවල් ඉක්මනටම කතා කරමු එහෙනම් අදට සමගන්න මුල් සුදු